සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයටත් අනිත් මුළු ලෝකේම ජීවත් වෙන සත්ත්ව ලෝකේට මත්ස්‍ය ලෝකේටත් උදේ ඉඳලා හැන්දෑ වෙනකන් පැවරලා තියෙනවා වැඩක් කරන්න. ඇවිදින්න, ගමනක් යන්න, දේවල් කරන්න. ඔබ අරගෙන බලන්න, ඔබ සතෙක් අරගෙන බැලුවොත් හරි ඒ සතා කවද හරි එක්තැන් වෙලා ඉන්නේ නැහැ. ඌ කොහේ හරි රවුමක් ගහන්න යනවා. මනුස්සයාගේ ජීවිතෙත් එහෙමම තමයි. ඇවිද ගන්න පුළුවන් වෙන කාලයේදී මොනතරම් වැටි වැටි ඇවිදින්න හදනවද නේ? කියලා අම්මට පෙන්නනවා අත. මාව අතෙන්ද ගෙනියන්න, මෙතෙන්ද ගෙනියන්න කියලා කියනවා. ඉතින් ඒ ආකාරයට මේ මිනිස්සයා ඉපදිච්ච මොහොතේ ඉඳලම ක්‍රියාශීලී. මේ ක්‍රියාශීලී භාවයේ තමයි මිනිස්සයා ගාව තියෙන බලවත්කම. හැබැයි මේ ක්‍රියාශීලී මිනිස්සයා උදේ ඉඳලා හැන්දෑ වෙනකම් එකින් එකට වැඩ කරගෙන ගිහිල්ලා ඒ මිනිස්සයාගේ ජීවිතේට නැවත වතාවක් ගෙදරට එන්න සිදු වුණොත්, නවාතැනට එන්න සිදු වුණොත් ඒ මිනිස්සයා මොනවද දැන් කියන්නේ වැඩ කරගෙන යන ගම? මට නම් මැරෙන්න තරම් මහන්සියනේ. එපා වෙලා තියෙන්නේ. මොකද්ද මේ ජීවිතේ? උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම වැඩ කරලා මට නම් තේරෙන්නේ නෑ යානේ මොකක් කරන්නද කියලා. පුදුම මහන්සියක්. දැන් කොතනද හොරි වැරදීමක් වෙලාද? දැන් මහන්සි වුණා, වැඩ කරා, සතුටක් ඇති වුණේ නැහැ, බලයක් ඇති වුණේ නැහැ, ශක්තියක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට වේදනාවක් මත වෙලා, කලකිරීමක් ඇති වෙලා, කඩාගෙන වැටීමක් ඇති වෙලා. එහෙනම් ජීවිතේ රත්‍රන්නම් මිතාති පුතේ දුවේ, ඔබේ මගේ ජීවිතේ කරන වැඩෙත් එක්ක ඔබ බද්ධ වෙලා, ඔබේ සිතින්ද ගතින්ද මනසින්ද බද්ධ වෙලා ඒක ඇතුළට ඔබ ජීවේ දෙනවා වගේම එතනින් ඔබ ජීවේ උරලා ගන්නට ඕනේ. ස්වාමි කෙනෙක් වශයෙන් මම කරන දේවල් එක්ක එතනදී මට ජීවේ ලැබුණේ නැත්නම්, මට ඒකේ බලයක් ආය අයිති කරගන්න බැරුව ගියොත් මා කියාවි, මට නම් මෙහෙම තව කොච්චර කල් දුවන්නද? දැන් මොකද වෙලා තියෙන්නේ? ආසාවක් ඇති වෙලා නැහැ, කැමැත්තක් ඇති වෙලා නැහැ, ලෙංගතුකමක් ඇති වෙලා නැහැ, බද්ධවීමක් ඇති වෙලා නැහැ මා කරන දේත් එක්ක. එනිසා මට පැවරුණ නිසා මං කරා, මට කියපු නිසා මම කරා, මව තල්ලු කරපු නිසා මම කරා, මට මේ මොහොතේදී යම්කිසි ආකාරයෙන් බලපෑමක් ආපු නිසා මම කරා. එහෙම කරන හැම මොහොතකදීම වේදනාවකුයි මහන්සියකුයි තියේවි. හැබැයි out of love, ආදරය නිසා, ප්‍රේමය නිසා, ඔබේ අතින් මගේ අතින් සිදුවෙන ඕනෑම දෙයක් රැතිස්සේ කරත්, දවාලේ කරත්, උදේට කරත්, කොහේ ගියත් මේ මොහොතේදී ඔබට මට මහන්සියක් වෙන්නේ නැහැ. සමහර දවස් තියෙනවා මට උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මං වාහනේ ලෝපු දවස් තියෙනවා. හැබැයි මං ආපස්සට මං අහලා බැලුවා, මම මෙච්චර උදේත් වාහනේ ලෙව්වා, හැන්දෑවෙත් ලෙව්වා, කිලෝමීටර් ගාන කෙලෙව්වා, ඔබට මහන්සි නැද්ද? ඒක මට මහන්සියක් උනේ නැහැ. මොකද ඒක මට මගේ ජොබ් එක නිසා කරපු දෙයක් නෙමෙයි. මට පැවරිච්ච මේ මොදේ තල්ලුවක් නිසා කරපු දෙයක් නෙමෙයි. ආදරේ නිසා එළවපු මොහොතක්. ඉන්ස මේ ආදරේ නිසා වාහනේ එළවන්න ගත්තට පස්සේ ඒක ඇතුලේ මහන්සියක් නැහැ. ආදරේ නිසා ඕනතරම් පෑ ගානක් කතා කරපුවාම ඒක ඇතුලේ මහන්සියක් නැහැ. ආදරේ නිසා මේ මොහොතේදී වැය වුණාම ඒක ඇතුලේ කාන්සියක් නැහැ. ඇයියේ, ඒක ආයෙත් ඉන් රිටර්න් ඔබට මට බලයක්, ආදරයක්, ශක්තියක්, වරප්‍රසාදයක් ආකාරයෙන් ලැබෙන නිසා. ඉන්ස රත්‍රන්නම් මේ තාත්ති පුතේ දිවේ, ඔබ කරන ඕනෑම දෙයක් රස්සාව නිසා කරන්න එපා. ඔබගෙත මේ මොදිත් ඇතිවිච්ච තල්ලුවක් නිසා කරන්න එපා. හදවතින්ම නැගෙන්න්න වූ
ඔබගේ ආදරය ලෝකයට දානය කරන්න ඔබට හම්බිච්ච අවස්ථාවක් වශයෙන් ඔබ කරලා බලන්න. එදාට ඔබ මැසිවිලි කියන එකක් නැහැ, ඔබ මේ මොහොතේ මොර ගහන එකක් නැහැ, ඔබ මේ මොහොතේදී මට නම් හරි මහන්සි කියලා මේ මොහොතේ පැත්තකට වෙලා ඉන්න එකක් නැහැ. තව තව දේවල් ඔබ හොයාගෙන කරાવી, ඕනකමකින් කරાવી, ලැබියාවකින් කරાવી, සම්බන්ධ වෙමින් කරાવી, හදවතින්ම කරાવી කරලා කියાવી I did it. මට පුළුවන් වුණා මේ දේ උපරිම දේ කරන්න. I am very happy කියලා. Just be there.